අයිබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය කාරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල යහපාලන රජය සමයේ වසංගත 6ක් පාලනය කළා වත්මන් ආණ්ඩුවට එකක් පාලනය කරගන්න බෑ හිටපු සෞඛ්‍ය ඇමති රාජිතගෙන් චෝදනා 18 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් වර්ජනයක් කොළඹ වරායේ නැගිනහිර පර්යන්තය කිසිම රටකට විකුණන්නේ නැහැ අගමැති පාර්ලිමේන්තුවේදී කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිතයි මේ ඊයේ දින පාර්ලිමේන්තුවේදී පළවූ අදහස් කිහිපයක් සැයි 19 දෙසැම්බර් සිට 20 සැප්තැම්බර් දක්වා කාලය තුල ආදායම් වියදම් ප්‍රදාන සංවර්ධන ශ්‍රේෂ්ඨවල ප්‍රතිපත්ති අපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට තාක්ෂණික උපකරණ හා විශේෂ අවශ්‍යතාවයන් මත පමණ විදේශ ණය ලබා ගැනීම රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීම අයවැයෙහි ප්‍රධාන වශයෙන් දේශීය ණය ගැනීම මගින් මුල්ගිරණය කර ඇති බව සභාවටින් කියන්න කැමැති එනු එම කාලය තුල ආදායම් වියදම් හිඟේ පියවා ගත හැක එමුණු තුමුල් ලෙස සභාගත කරමි ඉතාම පැහැදිලි වෙන දේ තමයි නව ජනාධිපතිතුමා බලයට පත්ුණාම බදු ආදායම් සැලකිය යුතු ලෙස අඩු කළා. ඉදිරිපත් කරපු ඒ පැකේජේ අපේක්ෂිත අරමුණු ඉටු වුණාද? ඒ බදු ප්‍රමාණය අඩු කිරීම කෙරුවේ නැවතවර ආර්ථිකයේ පණ ගැන්වීම. ලොක්ඩවුන් එක අපි වෙනස් කරපු ගමන්ම යහපාලන රජයට තිබිච්ච වඩා ආර්ථික වර්ධනයක් තුන්වෙනි කාර්තේ සිදු වුණා. අපේ රටට උහුලන්න බැරි වෙන තරමට වගේ පිට රටින් මුදල් ලබා ගත්ත පසුගිය රජය. ඒ නිසා තමයි අපිට ප්‍රතිපත්තියක් හැටියට මේ තත්ත්වය රිවර්ස් කිරීමට වෙනස් කිරීමට කටයුතු කරන්න සිදු වුණා. යහපාලන ආණ්ඩුව ගත්ත ණයවලි 174ක් වැය වුණේ ඊට කලින් ලබාගත් විදේශ ණය පියවීම. මේ උදේ අහන ප්‍රශ්නේ රටටම වැදගත් ප්‍රශ්නයක්. මේ ස්ථාවර නියෝගය පිළිබඳ අකුලලක වැරදි. ආණ්ඩුව පළවෙනි මාසෙම බිලියන 800ක් නැති කරගත්තා. අත්බදු සහන දීලා. පොයින්ට් ෆෝඩර් සර් පොයින්ට් ෆෝඩර්. මෙතුමත් කතාව පවත්වන්න අරගෙන. ගරු කතානායකතුමෝ ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ස්ටෑන්ඩින් ඕඩර්ස් වල අනුව අපි අනවනා. අපි ඒ දිහා නැත්නම් පාර්ලිමේන්තුව ගෙනියන්න බෑ කියලා ඔබතුමාම තමයි ආවාද කරුවේ ද දකුණු ආසියානු කලාපයේ වේගයෙන්ම වර්ධනය වන නාවික ගමනාගමන කේන්ද්‍රයක් වන කොළඹ වරාය මෙම නැගිනහිර ජැටියේ 100%ක පූර්ණයි 30 කළමනාකරණේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වා ගන්නා බවට සහතිකයක් මෙම පාර්ලිමේන්තුවට ලබා දිය හැකිද අර කතානායකතුමනි අප රජයේ විසින් මෙම නැගිනහිර ජැටියේ කළමනා කරන්නේ හා මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කරන නොමැත. පරණ ගිවිසුම මත සිටමින් මේ නව ගිවිසුමට යනවා කියන එක තර්කයක් නොවේ. මොකද නව ගිවිසුමම ඇවිල්ලා පරණ ගිවිසුමට වෙනස් ගිවිසුම. ඔබතුමා ඉදිරිපත් කළේ මේ ගිවිසුම එච්චර අපි එපමණ ගණන් නොගත යුතුයි කියන මට්ටමින් තමයි ඔබතුමා ඉදිරිපත් කළේ. මේක රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් දෙකක් අස්සම් කරා. එක ගිවිසුමක් අස්සම් කරනවා මලික් සමරවික්‍රම ඇමතිවරයා දෙවන ගිවිසුම අස්සම් කරනවා ඉන්දියානු රජය ජපාන රජය සහ ශ්‍රී ලංකා රජය ලංකා දේශපාලන ඉතිහාසයේ එකම ගිවිසුම තමයි මේ ගිවිසුම දින වකවානුවක් නොමැතිව අස්සම් කරපු බවට අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට මම බොහොම පැහැදිලිව දැනුම් දීමක් කරනවා යහපාලන ආණ්ඩුව ගත්තා වූ ක්‍රියාමාර්ග නිසා අපිට වරාය ගෙනියන්න බැරි කමක් තියෙනවායි කියනකත් පැහැදිලිව මතක් කරන්න ඕන අවසන් වාක්‍ය ඔච්චර ප්‍රමාදුණියයි කියලා මම බලාගෙන හිටියේ පුරුදු එක මේ ආයෝජන මුවාවෙන් නැගිනිර පර්යන්තී 149ක කොට එම සමාගමට පවරා දෙනවද කළමනාකරණය එම සමාගමයට ලබා දීම සඳහා කටයුතු කරනවද කියලා ගරු අගමැතිතුමාගෙන් දැනගන්න කැමතියි බනිස් ගෙඩිය හරින කෙසල් ගෙඩියක් මට දෙන්න බෑ ඒ නිසා මම දෙන්නේ ඇත්ත ඇතිසැටියෙන් දෙන පිළිතුර කොරෝනා දේහයන්ට මුවාවි අන්තවාදයේ පෝෂණය කිරීමට උත්සාහ දරන දේශපාලකණීන්ට සහ පුද්ගලින්ට එරෙහිව තරාතිරම නොබලා නීත්‍ය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ රටේ විරුද්ධ පක්ෂයේ ඇතැම් කල්ලි කණ්ඩායම් සියුලුම කරුණු යටපත් කරලා අද අල්ලගෙන තින්නේ මිනියකුයි පැණියකුයි විතරයි කට්ටියක් මිනියක් අල්ලගෙන දඟලනවා තව කට්ටියක් පැණියක් අල්ලගෙන දඟලනවා මේ රටේ සෞඛ්‍ය අංශ ඉතාම පැහැදිලිව තීරණයක් ගත්තා COVID-19 වෛරසයට ගොදුරු වෙලා ඒ වසංගතයට ගොදුරු වෙලා මියන පුද්ගලයෙක් ඉන්නවනම් ඔහු සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් කවර ආගමක වුණත් ඔවුන්ගේ දේහය ආදාහනය කළ යුතුයි කියන තීන්දුව ගත්තා. ඒ තීන්දුවට මේ රටේ සියලුම ජනතාව අභියෝගයට ලක් කළේ නැහැ. COVID-19 වෛරසය පිළිබඳ තවමත් අවසාන වශයෙන් අවබෝධයක් ලෝකේ කවර විද්‍යාඥයෙකුටවත් නැහැ. එක අවස්ථාවක කියනවා දින 14කින් වෛරසය යනවා කියලා, තව කියනවා 21කින් යනවා කියලා. දැන් කියනවා 10කින් යනවා කියලා. හෙට තව මොකක් කියයිද දන්නේ නැහැ. එහෙම තියෙද්දි තමයි අද මේ මෝඩ අමන මරිමෝඩ තකතිරු ඉස්ලාමන්තවාදී කල්ලි කියන්නේ භූමි දානය කරන්න අවසර දෙන්න කියලා. තමන්ගේ ඥාතියෙකුට සමීපතම ඥාතියෙකුට COVID-19 හැදිලා ගෙදරට ගේන්නවත් මිනිහ ඉඩ දෙන්නේ නැතුව
ඒ මනසිරුර රෝහලෙන් කෙලින්ම ආදාහනාගාරයට ගෙනහිල්ලා පුච්චලා දානකොට හැම මිනිහෙකුටම තියෙන වේදනාවක්. හැබැයි අනිත් හැම මිනිහෙක්ම ඒ වේදනාව දරා ගන්නවා. මියගිය මිනිස්සයා නිසා ජීවත් වෙලා ඉන්න මිනිස්සු අනතුරට ඇද වැට්ට විය යුතු නෑ කියන ඒ ගෞරවනීය හැඟීමෙන් තමයි සිංහල බෞද්ධ කිතුණු හින්දු ඒ ජනතාව ඒ වගේම ඉස්ලාම් සමාජයේත් අතිමහත් බහුතරයක් ජනතාව ඒක දරා ගන්න ලෑස්ති. ඒ නිසා මේ මිනිය බදාගෙන අන්තවාදය පෝෂණය කරන්න හදන කවර පුද්ගලයෙක් වුණත් තරහ තිරම නොබල උන්ට එරීම ක්‍රියාමාර්ග තෝරන්න ඕනේ. ඒ නිසා අපි තා ඕනකමින් ඉල්ලනවා. මේ රටේ පොලිසියෙන් පොලිස්පතිතුමාගෙන් රහස් පොලිසියෙන් කරුණා කරලා මේ අන්තවාදයට උඩගෙඩි දෙන දේශපාලන නිගණ්ඨයන් සියලුම දෙනා අත්අඩංගුවට ගන්න. යහපාලන සමය තුල වසංගත රෝග 6ක් තුරන් කිරීමට හැකියාව ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් 2016 දී මම මැලේරියා පාලනය කරා මේ රටෙන් තුරන් කරා 2017 දී මම මේ රටෙන් බරවා රෝගය තුරන් කරා 2018 දී මම මේ රටෙන් සරම්ප රෝගය තුරන් කරා 2019 දී මම මේ රටෙන් රුබෙල්ලා රෝගය තුරන් කරා ඒ වගේම 2017 වෙනකොට මම මේ රටෙන් පිටගැස්ම මවගෙන් දරුවාට වැළඳෙන පිටගැස්ම මම තුරන් කරා මවගෙන් දරුවාට වැළඳෙන HIV රෝගය 2019 දී මම තුරන් කරා එතකොට 6ක් වසංගත රෝග මේ අවුරුදු 5කදී තුරන් කරලා තියෙනවා වසංගත රෝග 6ක් අවුරුදු 5ක් ඇතුළතදී ලෝකේ කොයි රටද තුරන් කරලා තියෙන්නේ කියලා මට හොයලා දෙන්න පුළුවන් නෑ එක රට මාස 4කින් ඩෙන්ගි ලංකාවේ කන්ට්‍රෝල් කරා අපි එතකොට කවුද පාලනය කරේ මේ වෛද්‍ය පරිපාලකයන් සහ මේ වෛද්‍ය විශේෂඥවරු එතකොට මේගොල්ලෝ ඔක්කොම ඉන්නෝ මේගොල්ලෝ යන්නේ නෑ මිලිටරි කට්ටියකින් ඕඩර් ගන්න අද ඇත්තටම මුළු රජයේ නිලධාරීන් රාජ්‍ය තන්ත්‍රයම ගැස්සිලා තියෙනවා තිගැස්සිලා තියෙනවා පොහොට්ටුවට ඡන්දෙ දුන්න කට්ටිය අද මේගොල්ලෝ කියනවා මෙයා ෆේල් ෆේල් විතරක් නෙවෙයි දැන් මිලිටරි කරණයක් මුළු රට පුරා එනවා බුදු දහමෙන් පෝෂණය වුණ මේ රට किसी දවසක මිලිටරි ආඥාදායකත්වයකට යන්නේ නැහැ. ඒකට විරුද්ධව නැගී හිටිනවා මිනිස්සු. ඒකට අපි නායකත්වය දෙනවා. බලන්න මේ ආණ්ඩුව කොච්චර පිරිහිලාද කියලා. මේ ආණ්ඩුව බලයට පත් කරපු හාමුදුරුරු පෞගේ දවස් කීපෙදී මේ ආණ්ඩුව ගැන කියපුවා. මේ ඔක්කොම හොද්දට පොහට්ටුවට කඩේ ගිය කට්ටිය. මේ රිටේල් සයිස් එකේ නෙමෙයි හෝල්සේල් ගියේ. සම්බුද්ධ ශාසනයට බෞද්ධ භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරනවායි කියපු අය අද වෙනකොට කිසිම ආණ්ඩු කාලයක නොතිබුණු විදියට මේ රටේ හාමුදුරුන් ඝාතනයට ලක් වෙනවා මේ රටේ මහා සංඝරත්නය පැහැර ගැනීම සිද්ධ වෙනවා ඒ විතරක් නෙමෙයි අතුරුදහන් වීම සිද්ධ වෙනවා මේවට මේ ආණ්ඩුව මොනවද ගන්න ක්‍රියාමාර්ග කියලා අපි පැහැදිලිව අහනවා ඉවරයන්ගේ තත්ත්වය මොකද ඔබතුමා මේ අමු මාළු කාලා පෙන්නුවා මේ දීවර රැක්ක දැන් මොකද තත්ත්වය දැන් ලංකාවේ දීවර කර්මාන්තේ දීවරයේ අද 250ට 300ට අලගොඩු මලය විකුණනවා. අද හොඳ තත්ත්වයක් හොඳ ආර්ථිකයක් අද දීවර වෙනකොට නැගිලා තියෙනවා. ඒ වගේම පාරිභෝගිකයෙක් මට කියනවා අපි මාළු කන්න බය අරුණ ඔබතුමා මාළුවමෙන් කාපු නිසායි කියලා. කාලා පෙන්නපු නිසායි කියලා. රටට අවශ්‍ය කිසිදු ව්‍යාපෘතියක් නතර කරන මෙති බව රාජ්‍ය මාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ශ්‍රී ලංකාවේ ණය ගැනීම පිළිබඳව විවිධ අංශවලින් යම් යම් චෝදනා සහ යම් කතාවල් ඉදිරිපත් කරනවා අපි දකිනවා. මුලින්ම කිව්වා 2020 දී සොයරි බැඳුකරිය ගෙවන්නට බැරි වෙයි කියලා. ඔක්තෝබර් 4 වෙනිදා 2020 දී කිසි ප්‍රශ්නයක් නැතුව අපි ඒක කිව්වා. ඊට පස්සේ කිව්වා 2021 දී ලොකු ප්‍රශ්නයක් බතු වෙනවා ඒක ගෙවා ගන්න බැරි වෙයි කියලා. අපි පැහැදිලි කරුවා 2021 දී කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවන්න පුළුවන්. පිරිදින සංචිත ප්‍රමාණය හිතාමත්ව ප්‍රමාණවත් මේවා ගැනීම සඳහා එතකොට දැනගත්ත වැඩේ හරියන්නේ නැහැයි කියලා ඊට පස්සේ කිව්වා නෑ 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 2021 කින් ප්‍රශ්නයක් නැහැ 2022 දී තමයි ප්‍රශ්න දෙන්නේ කියලා කිව්වා දැන් අද අපි මේ ආයතන කියනවා කිසි ගැටලුවක් නැහැ අපිට සෑම ගෙවිය යුතු සියලුම බඳුම්කරයක්ම සියලුම අංශවලින් අපිට ගෙවිය යුතු සියලුම ණයක්ම අපිට ගෙවන්න පුළුවන් අපි ඒක ගෙවන්න ජනාධිපතිතුමා බලයට එනකොට තුමා දුන්න පළවෙනි පොරොන්දුව ඒ කියන්නේ මිනිස්සු තුමාගේ ඉල්ලුවේ ඒ වෙලාවේ මොකද්ද මේ රට ආරක්ෂා කරලා දෙන්න අපේ ආරක්ෂාව තහවුරු කරලා දෙන්න වෙන මොනවද කරන්න එපා කියලා තමයි මිනිස්සු කිව්වේ ඒ වෙනුවෙන් තමයි විදේශ රටවල පවා ඉන්න අය ඇවිල්ලා ලංකාවේ ජනාධිපතිතුමා 60 ලක්ෂ ඡන්දෙ දුන්නේ ඉතින් ඒක කරලා තියෙනවා ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා අද බුද්ධාශ්‍රය ශක්තිමත් කරලා තියෙනවා අද සම්පූර්ණ ආරක්ෂක ව්‍යුහය ශක්තිමත් කරලා තියෙනවා විදේශ රටවලට දඬ ගාලා තිබිච්ච අපේ රටේ විදේශ රටවලට ඕන විදිහට හැමදේක් කරපු අපේ රටේ අපේ ස්ථාවරයේ මේ ආණ්ඩුව ඉතාමත් පැහැදිලි ලෝකයට කියලා තියෙනවා ඇතරම ඔය යහපාලනේ යයි කියා ගත්ත ආණ්ඩුව 2015 ඉඳලා 2019 වෙනකම් ආර්ථිකයේ වැට්ටුව පමණක් නෙමෙයි ආරක්ෂාව වැට්ටුව පමණක් නෙමෙයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විශාල අනතුරකට තල්ලු කෙරුවා ආර්ථිකයේ බිම දැම්ම ආරක්ෂාව ඔබ දන්නවා පාස්කු බහාරේ වගේ වහර ආරක්ෂාව සම්පූර්ණ බිමට දැම්ම මැතිවරණ කල් දාලා
මැතිවරණ වෙනස් කරලා මැතිවරණ කල් දාන විදියට ව්‍යවස්ථා වෙනස් කරන උප්පර වැටි දාලා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අරමුදයකට ඇරියා. මම දැක්කා සමගි ජනබලයේ ලේකම්තුම ඇවිල්ලා පළාත් සභා මැතිවරණ ගැන කියනවා. මේගොල්ලන්ට මේ ගැන වචනයක්වත් කියන්න කිසිම සදාචාර අයිතියක් නැහැ. මේ මාස 18 වෙනිදා දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා. මෙරට ප්‍රධානතම බස් සමාගම් සියල්ල නියෝජනය කරන ආයතන සමාජිකයන්ගෙන් සැදුම්ලත් එම සම්මේලනය කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් මේ බව ප්‍රකාශ කළා. දැන් ඔය රාජ්‍ය අමාත්‍යතුමා කියනවා බස් 50ක් දැනටත් මාර්ගවල පත්‍රය අවලංගු කරුවයි කියලා වැඩිපුර මගුයි පැටවුවයි කියලා. ඇයි වැඩිපුර මේ මගී එල්ලීගෙන යන මගියට දඩයක් නෙම කරන්න මේ පනතේ නැද්ද? කොතනවත් තියනවා. කරන්නේ නැහැ. අපි ඔක්කොම ඉවසලා ඉවරලා දැන් මේ තීරණයක් කරලා තිනවා මේ මාසේ 18 වෙනිදා මැදියම රාත්‍රියේ සිට සීලම බස් රථ ධාවනයෙන් ඉවත් වෙන්න. දැන් මාස කීපයක් පුරාම ධාවනය වුණේ නැහැ බස් රථ. නමුත් අද වෙනකන් එකම ප්‍රවාහන බලධාරියෙක් මේ බස් අත ටික ධාවනය කරගන්න ක්‍රමවේදයක් හැදුවේ නැහැ මේ කොරෝනාත් එක්ක. බස් අත නිකන් තියාගෙන ඉන්නවා මිනිස්සු. ලීසින් එකට කල් දුන්නත් පොලිය ආදේශ කරලා තියෙනවා. ඒකට වැල් පොලිය එනවා අපේ බස් අත හිමිකරුවන්ට. ඊට පස්සේ බෙල්ලේ වැල දාගෙන තමයි වෙන්නේ තව ටික දවසක් ගියපුවාම. ඒත් අපි පැහැදිලිව කියන්නේ මේ පළාත් සභාවෙන් අපි ඉවත් කරලා රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක ආයතනයකට පිටවිය යුතුයි අපේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ. ආදායම් බලපත්‍ර පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා කෝ, ඒවට සහනයක් දෙනවා කෝ, රක්ෂණයට සහනයක් දෙනවා කෝ, ලක්ෂ 3ක 104 පොලියට ණයක් දෙනවා කිව්වා. ඒ වගේ ගොඩක් දේවල් කිව්වා. දැන් මේ අපි ඉල්ලන්නත් ඉස්සෙල්ලා කිව්වා. මොකද්ද කිව්වේ? ලොක් බලපත්‍ර මාස 6කට නොමිල දෙනවා සල්ලි ගන්නේ නැහැ කියලා කිව්වා. මේවා ගන්නවා, මේවා අය කරනවා. දැන් මාර්ග බලපත්‍ර 200කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කරන්න සැලසුම් සකස් කරලා තියෙනවලු. ඒ මාර්ග බලපත්‍ර නිකුත් කරන්නේ මාර්ග සංශෝධන නමින් තමයි නේ අලුත් බලපත්‍ර ටික නිකුත් කරන්න ලෑස්තියක් තියෙන්නේ. තම දේශපාලන හිතවතුන්ට මේම අයිතු ලෙස සලකන්න උත්සාහ ගන්නවා නම් කවුරු හරි අමාත්‍යවරයෙක් දෙදෙනෙක් ඒ පිළිබඳව කනගාටුයි. හැබැයි ඒ පිළිබඳව අපි නිකන් ඉන්නේ නැහැ. රටේ ආර්ථික යලි නගා සිටුවමින් කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවම කරගත යුතු බව අමාත්‍ය සීබී රත්නායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අපේ රටේ ආර්ථිකයත් සකස් කරගත යුතු වෙනවා. ඒ වගේම රෝගය වැළඳවීම අවම කර ගැනීම සඳහා කටයුතු කරන්නත් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරයේදී එක මොඩලයක් හැටියට නැත්නම් උදාහරණයක් හැටියට අපි සංචාරක ව්‍යාපාරය ගෙනල්ලා කටයුතු කරන්නත් ඒ වගේම මුහුදුකරය ආශ්‍රිතව තියෙන ඒ සුන්දරත්වය දකින්න ඒ සංචාරකයන්ට එන්න අවශ්‍ය පසුබිම සකස් කරලා තිබුණම සමහර තැන්වලදී මේ අත්දැක බැලීම් කරනකොට යම් යම් අඩුපාඩු තියෙනවා ඒවා හුවා දක්වලා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන දේශපාලඥයෝ ඉන්නවා. තවත් අය විරුද්ධයෙන් ඉන්නවා. රුසියාව පැත්තෙන් ඒ අයට එන්න අපි ආරාධනා කරගත්තා. ආරාධනා කරපුවම ඒ අය එනවා. ලෝක ආර්ථිකයේ ඇති වෙලා තියෙන තත්ත්වයන් විපක්ෂයේ කොටස් නොදැනී පිළිබඳව බරපතල ලෙස කනගාටු වෙනවා. මේ ආර්ථික අසීරුතා අභියෝග අපිට විතරක් අදාළ දේවල් නෙමෙයි. ඒ නිසා උන් හුවා දක්වනවා අපේ රජයේ කළමනාකරණ දෝෂය කියලා දක්වන්නේ යනවා. ඉතින් ඒ කළමනාකරණ දෝෂය තමයි අර අවුරුදු 4මාර කාල පරිච්ඡේදයේ ජනවාරි 2015 යටතේ තිබ්බ අඳුරු කාල පරිච්ඡේදය තුළ තමයි මේ රටේ ආර්ථික කඩාවැට සිද්ධ වුණේ. වසංගත රෝග තත්ත්වයේ නොවන්න අපි විශ්වාස කරනවා අපේ රටේ ඉතිහාසයේ සුවර්ණමය වූ කාල පරිච්ඡේදය තමයි පෞගිය ජනාධිපතිවරණයත් එක්ක උදා වුණේ. ආර්ථිකය වගේම අපි කඩාගෙන වැටිච්ච ශ්‍රේෂ්ඨ තමයි සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ දුල මේ දින අරුබදය. අපි විතරක් මේ ලෝකේ බලවත් ධනවත් රටවල් සියල්ලක් සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ දවැන්ත බලවත් තියෙන එහෙම නැත්නම් ඒ සියලු පහසුකම් තියෙන රටවල් පවා මේ කළමනාකරණය කරගන්න බැරි වුණා. පමණක් රටවල් මේක අතහැරලා දැම්මා. මේක තමන්ගේ පාලනයෙන් ගිලිහී ගියා. නමුත් අපේ රට පළවෙනි දැල්ල සාර්ථක මර්ධනය කරා. දෙවෙනි දැල්ල යම් ප්‍රමාණයකට මර්ධනය කරමින් ඉන්නවා. පමණක් රටවල් තුන්වෙනි දැල්ලක් ඇවිල්ලා ඒ රටවල් විනාශෙමින් තියෙන වෙලාවක නැවත වතාවක් තුන්වෙනි දැල්ලක් නොවෙන්න කොහොමද කරන කාරණාව දිවන්ද මෙරට මැතිවරණ ක්‍රමය ලෝකයේ ලොකුම දේශපාලන විහිළුව බවට පත්ව ඇති බව අමාත්‍ය ඩලස් අලහප් පෙරුම මහතා පවසනවා. ඒ කඹුරු පිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී මැතිවරණයක් ගැන පරිසරයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා පැහැදිලි රටට පොරොන්දුවක් දීලා තිනවා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. ලෝකේ විහිළු සපයනවා මැතිවරණ ක්‍රම වලින් අපේ රට. අපේ රටේ දේශපාලන ආයතන හතරක් තියෙනවා.
විදායක ජනාධිපති පාර්ලිමේන්තුව පළාත් සභාව පළාත් පාලන ආයතන විදායක ජනාධිපති ධුරය සඳහා ලෝකේ එක විදිහක මැතිවරණ ක්‍රමයක් කොහොමද තියෙන්නේ අනිත් ආයතන තුන සඳහා තියෙන්නේ මැතිවරණ ක්‍රම තුනක් ලංකාවේ පාර්ලිමේන්තුව තියෙන විදිහට නෙමෙයි පළාත් සභාව තියන්නේ පළාත් සභාව තියෙන විදිහට නෙමෙයි පළාත් පාලන ආයතන මේක හොඳ විකෘතියක් දේශපාලන විහිළුවකට ලෝකේ ලොකුම දේශපාලන විහිළුවකට තියෙන හොඳම උදාහරණයක් ඒ නිසා වර්තමාන රාජ්‍ය නායකයා පැහැදිලිව කියලා තියෙනවා මේ මැතිවරණ ක්‍රමය කොට්ටාස මත පදනම් වෙච්ච සමානුපාතික නියෝජන ක්‍රමයේ සාධනීය ලක්ෂණ රැකෙන මැතිවරණ ක්‍රමයක් අපි අඳුනලා දෙනවා. කොවිඩ් කියන්නේ අපේ රටේ වෛද්‍ය ශාස්ත්‍රයේ දේශපාලන ශාස්ත්‍රයේ දුර්වලකමක් ඉඳ නෙමෙයි විශ්වීය මාරයක්. ඒතර මේ මාරයත් එක්ක සටන් කරන වෙලාවේ මැතිවරණත් කරගහගෙන මේ කරන හොුණ එකක් නෙමෙයි. අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් දැන් मूल्य वंचावक संबंधी अपराध परीक्षण डिपार्टमेंट विसिन अत्तडंगुवट ईटीआई सह स्वर्ण महल आयतने हिटपु अध्यक्षक वरुण वन जीवक एदिरी सिंह दीपा एदिरी सिंह असंग एदिरी सिंह सह मालक एदिरी सिंह अनाय कोटुव महेश्वरात अधिकरणे वेत इदिरीपत् कर तिबेनवा पोलिस मद्रव्य नाशक कार्यांशे मगिन अत्तनंगूट गनु लबन मद्रव्य तुग जावाराम कले एम कार्यांशेट अनियुक्त पोलिस निलधारीन दाहतर दिनकु संबंध नडुवे पहलोस्वन सेककरु लेस नम कर सिटिन गुरुगे मंजुल नेमति सिविल पूद्गलेकु लबन एकोलोस्वन दा दक्वा तवदुरुतत बंधनागार गत करन लेस कोलंब महेश्वरात अधिकरणे नियम कला मेम नडु कटयुत्त कोलंब प्रधान महेश्वरात मुहम्मद मिहार महता इदिरिये केंदवनु लबु अवस्थावेदी रक्षित बंधनागार गत कर सिटि सेककरु कोविड वसंगत तत्वे हेतुवेन अधिकरणेट इदिरिपत् कर तिबुने මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව ගුරුගේ මංජුර නැමැති සැකකරු ලබන 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියම කළේ. මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් 14 දිනාට එරෙහි නඩුවද එදින කැඳවීමට නියමිතව තිබෙනවා. हिटपु नियोज अमात्य अब्दुल्ला मुहम्मद महरूफ सह सतोस हिटपु सामान्याधिकारी मुहम्मद असलम यान महत्वरुंट कोलंब कोटुव महेश्वरात अधिकरणे विसिन एप लबादे तिबेनवा रुपया लक्ष पह बगिन शरीर एप नियम कल महेश्वरात्वरया एम सेककरुवन देदनागे विदेस कमन बलपत्रद तहनम कर तिबेनवा पसुगे राज्य समयदी सतोस वाहन अवभावित कल बवट उन चोदना लबा सिटन अत मेम नडुव मार्त 24 वन दिन नैवत केंदवीमट नियमिताय श्रीलंका सेरेमिक आयतने विसीन टाइल सह सनिपारक्षक भांड पिलिबंदव दनुवत किरीमे माध्य साकच्छावक कोलंबदी संविधान कर तिबुना देशीय कर्मांत करुवन नगा सिटुवंटोने एगुलांग दिरिमत करंटोने किन एक तमाय पालवेने कहटीट अपि दकिन्ने देवेने कहटीट अपि दकिनवा अपे रटे मे वेनकोट इंपोर्ट्स एनवा डॉलर बिलियन 21क අපේ එක්ස්පෝර්ට්ස් තියෙන්නේ ඩොලර් බිලියන 11යි. එතකොට අපිට හැම අවුරුද්දකම ඩොලර් බිලියන 10ක මේ ඩෙෆිසිට් එකක් එනවා. එතකොට ඒ ඩෙෆිසිට් එක අපි පුරවන්නේ සංචාරක ශාස්ත්‍රයෙන් අපිට හම්බ වෙන ඩොලර් බිලියන 5ක් විතර වගේ. වගේම අපේ විදේශීය රටවල මේ අපේ ශ්‍රමිකයන් අපිට එවන සල්ලි. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට යලි තමයමු මධ්‍යහන පුවත් විකාශයත් සමගින් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.